එහෙයින් සමිදානන් වහන්සේට කීකරුව උන්වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් ආත්මයන්න් වහන්සේ තුළ හැසිරෙමි. සාන්තුවරයන්ගේ සමස් ධර්මලාභය මගින් සියලු විශ්වාසකයන් ක්‍රිස්තුන් වහන්සේ තුළ එකම ශරීරයක් වන බැවින් අද දිනයේ එම අත්දැකීමට ඇතුළු වීමට ශුද්ධ වූ සභා මාතාව අපට ඇරයුම් කර සිටින්නීය. සමස් ධර්මලාභය යනු ශුද්ධ වූ පුද්ගලයන් අතර සාමූහිකත්වයයි. එනම් ස්වර්ගීය භාවය මෙලොව සභාව හා ශුද්ධ ගිනි ස්ථානයේ සිටින මළවුන් සමග සාමූහිකත්වයයි. ක්‍රිස්තුන් වහන්සේ තුළ නැසී ගිය සියලු ආත්මයන් උදෙසා යාඥා කරමු. මෙම වදන් සිත්හි නිදන් කරගෙන මෙම දිව්‍ය පූජාවට බැතිසිතින් සහභාගී වෙමු. විශේෂයෙන්ම යාගයේදී අපි සියලු බාහිර කටයුතු වලින් බලපෑ ජංගම දුරකථන සියල්ලම නිශ්ශබ්ද කරලා වහලා දාන්න. සම්පූර්ණයෙන් මේ ඵල පරිච්ඡේදයේ ස්වාමීන් වහන්සේ සමග ගත කරාට අපි උත්සාහ කරමු. දැන් විශේෂයෙන් ඔබගේ මියගිය අය ඔබ සිහියට නගා ගන්න. ඒ අයට ඔබ මේ මුළු යාගයේ ඉඳලම කැප වෙලා ඔබ මේ දිව පූජා උපකරන්න මරණය තියාගන්න. වර්ජිනියා, මිනිඩ්‍රෙඩ්, විලියම්, ආනමරියා, ට්‍රේසි, ස්ටෙලා, ජේන්, ෆ්‍රාන්ස්, එලිසබෙත්, සිරිල්, රොස්ලින්, බේරෙන්. Agnes, Ernest, Roslyn, Herbert, Hugo, Stanley, Eugene, Fonseca, Anselm, Joe, Alice, Claude, Glory, Frida, Anton, Elaris, Ingertina, John, and Victoria. Benedict, Agnes, Thomas, Maud, Olivia, Minicia, Molly, Cynthia. Polycarp, Rita, Roshni. Vincent, Titus, Monica, Bastian, Isabella, Antoni, Mari, Ranjani. Marshall, Winifreda, Ariasiri, Edlin, Tilak. Herbert, Velia, Herman. Ernest, Agnes, Cecilia, Charmely, Walter, Jane, Francis. Mari, Annette, Manel, Sena, Devapriya. Michael Mudiyanse, D.D. Mudiyanse. Paulu, Epistina, Celestia, Anthony, Miraya, George, Ortodo, Chiaka, Rosalind, Paulu. Lazarus, Mary Matilda, William, Asnaik. Milton, Alloy, A.B.M. Alvis. Francis, Eugene, Vincent, Cherise. Sandanam, Pichayama, Sinnappan, Molly, Jason Mary, Benedict, Ranjit, Mary. Mechanicman, Namangi, Migyai, Minamki, Pai. ඒ වගේම සිදුවී සාමාන්‍ය ආත්මයන් කෙරෙහි ඉලේ සිට ගැටි වුම් කරන්න විහතවෙදීම දෙවියන් වහන්සේගෙන් මේ උතුම් යාඥාවලි අයද සිටින්න ඔවුන්ට නිතසර දීම ලබා දෙන්නට කියලා. දියණන්ගේ පුත්‍රයන්ගේ ශ්‍රාත්මයන්ගේ නාමයෙන් ආමේන්. ස්වාමීන් වහන්සේ ශ්‍රී ස්වාමීන්ගේ වර ප්‍රසාදය දෙවියන්ගේ ප්‍රේමය සදාත් මනංගේ ජීවදානය තම සියල්ලත් සමග පවතිවා සමගද පවතිවා මේ උතුම් යාගයේ සදසන්ද මේ සහභාගී වන්ත මල සදුරවල කමින් අපාදින් සිදෙවූ සර්ව වර්ධකඩම සලමෝතක් නිහඬව සිට කමාව අයද සිටිවූ පරිමන
ඇති නොවන්න. අසල්වැසියාට ප්‍රේම කරන්න නිවස්ථා විට කරති. මන්ද කම්මිත්‍යාචාරය නොකරන්න. මිනී නොමරන්න සොරකම් නොකරන්න. ලෝභ නොවන්න යන ආඥාද තවත් අමතර ආඥාද ඒවාද නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන පාටෙහි සම්පේදනය වී ඇත. ප්‍රේමය අසල්වැසියාට නපුරක් නොකරයි. ඒ බැවින් ප්‍රේමය නම් නිවස්ථා සම්පූර්ණ කිරීමය. ස්වාමීන් වහන්සේ කරන සින්නෝ භාග්‍ය වත්තේය. ඔහු තමන්ගේ වෙහෙසින් වලින් නිවාඩු ලබ ඔවුන්ගේ ක්‍රියා ඔවුන් කැටුව එන්නේ යයි ආඥාරන් වහන්සේ වදාරණ සේක. ස්වර්ගයෙන් පහළ වී මාගේම කැමැත්ත කරන පිණිස නව මා එවා වදාළ තෙරන් වහන්සේගේ කැමැත්ත කරන පිණිසය. මා එවා වදාළ උන්වහන්සේගේ කැමැත්ත නම් උන්වහන්සේ මට දුන් සියල්ලාගෙන් කෙනෙක්වත් නැතිවන්ට නෑර සියල්ලන් අන්තිම දවසේදී මා විසින් දාන කරන ලැබීමය. පුත්‍රයන් වහන්සේ රැක උන්වහන්සේ අදහා ගන්නා හැම කෙනෙකුම සදාකාල ජීවනය ලැබීම මාගේ පෙරන් වහන්සේගේ කැමැත්තය. මාව අන්තිම දවසේදී උන් දාන කරන්නෙමි වදාළසේක. සවිශේෂක වාක්‍යන මෙසේය. මදයාබර සහෝදර සහෝදරියනි, මං අද ඔයාලට බෙදා ගන්න දේශනාව මේට ඉස්සෙල්ලා මං ඔයාලට දේශනා කරලා තියෙනවා. උනත් මං හිතුවා අවුරුද්දක් පාසා මේ මරණය පිළිබඳව අපි දැනගෙන ඉන්න ඕන. ඒ නිසා මේ දේශනේ නැවත වතාවක් වැරදි දිනව මතක තියෙනවා නම් මතක තියාගන්න. හැබැයි මින් පස්සේ මේක දේශනා කරන්නේ නැහැ. ඒ නිසා සජීවිත කාලෙටම මේක මතක තියාගන්න ඕන. සාමාන්‍යයෙන් කෙනෙක් මිය ගියාම මම මේ කියන අවස්ථා තුනෙන් එකකට ඔහුගේ ආත්මය යොමු වෙනවා. මේ ලෝකයේදී පළවෙනි එක තමයි මේ ලෝකයේදී දෙවියන් වහන්සේගේ අනුපනත් වලට අනුකූලව ජීවත් වෙලා අපි අතින් වෙච්ච සුරසුරු වැඩි අනුපාඩුකම් වලට සමාව අයලා සිට මේ මොහොතක අපි මිය ගියහොත් අපගේ ආත්මය කෙලින්ම දෙවියන් වහන්සේගේ වාස භවනයේද ඇතුල් වෙනවා. දෙවියන් වහන්සේව වතට වත දැක ගැනීමේ වාග්ය හිමි වෙනවා. මේ ලෝකේ ජීවත් වෙන සෑම මිනිසෙකගේම පැතුම ප්‍රාර්ථනාව එයයි දෙවියන් වහන්සේව වතට වත දැක ගැනීමයි. දෙවෙනි කාරණාව අපි ගාම බරපතල පව පිටින් අපි වැරදි කරලා මරණීය පව පිටින් ජීවත් වෙලා අපි එවාගෙන මනසාපනේ නොවි මිය ගියොත් අපගේ ආත්මය සදාකාලික ගින්නට නිරයට එහෙම නැත්නම් නරක ආදියට ඇතුල් වෙනවා. එතකොට එමෙනි ආත්මයකට කවමදාක්වත් ගැලවීම අත්වන්නේ නැහැ. තුන්වෙනි කාරණාව තමයි ඉංග්‍රීසියෙන් කියන purgatory එහෙම නැත්නම් සුදිගින ස්ථානය. මේක යම්කිසි මේ මොකක්ද කියන්නේ පිරිසිදු වීමේ ස්ථානයක්. දැන් මෙතන යන ආත්මයන් දවසක් දෙකක් තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මාසයක් අවුරුද්දක් දෙකක් තුනක් තියෙන්නත් පුළුවන්. මෙතනදී මේ සුදිගින ස්ථානයේ තියෙන ආත්මයන් බරපතල පව පිටින් නැමෙති. එහෙත් ඒ අයගේ ජීවිතවල වැරදි පව තියෙන නිසායි සුදිගින ස්ථානයට ඇතුල් වන්නේ. අනිත් පැත්තට තමයි
සුදු හෝ පාපයක් තියෙනවා නම් දෙවියන් වහන්සේව වතර වාස දෙක ගන්නට අපිට බැහැ. මේ මොකද දෙවියන් වහන්සේ ස්වේ ශුද්ධයි. උන්වහන්සේ කිසිම කිරටක් නැහැ. ඒ නිසා කිසිදු පෞකාරයකට උන්වහන්සේව වතර වාස දෙක ගන්නට බැහැ. මේ හේතු කොටගෙන සුදුගිනේ ස්ථානයේ යම් ආත්මයක් තියෙන්නට පුළුවන්. මයිදලා යම් නෙමෙයි බොහෝ ආත්මයක් සුදුගිනේ ස්ථානයේ තියෙන්නට පුළුවන්. එතකොට ජීවත් ඉන්න අපි මේ මියගිය ආත්මයන් වෙනුවෙන් පළමුවෙන්ම යාඥා කරන්න ඕන. යාඥාවේ උතුම්ම යාඥාව දිව්‍ය පූජාවයි. ඒ නිසායි මම කියුවේ සියලුම ජංගම දුරකථන වහලා හැම වැඩ කටයුත්තක් පසෙක දමලා මේ ඔයාලගේ බුදන්නා වූ ආත්මයන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරලා මේ මොහොතේදී දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින්න ඔයාලගේ අම්මා තාත්තා ඥාතියා සහෝදරයා හිතමිත්‍රාගේ ආත්මය සුලිගනිස්සානේ තියෙනවා නම් ඒ ආත්මය මේ ආගේ තුළ පිළිසිදු කරලා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සවා ගන්න දෙවියන් වහන්සේ වත්තට වත රැක ගැනීමේ වාග්ය මේ ආයට උදා කරලා දෙන්න කියලා. ඒ වගේම මේ සුලිගනිස්සානේ වද විඳින ආත්මයන් වෙනුවෙන් දිව පූජාව උපකරණ අතරේම අපි ආඥා කරන්න ඕන උද්ගලීකව ඒ වගේම දාන ධර්ම දෙන්න ඕන. එයාගේ ආත්මය එතනින් මිදලා සදාතනික ජීවිතේ කරා අරගෙන යන්න. මෙතන යහගෙන මේ දේශනාව ආගෙන හිටපු කෙනෙක් ඉදාරන්න පුළුවන් හොඳයි. එහෙනම් දැන් මට පුළුවන් අන්තිම මොහොත වෙනකන් ඉඳලා මගේ මේ මරණ මංචකයේදී මම මගේ පව් වලට සමාව අයදලා ස්වර්ග රාජ්‍යයට යනවා කියලා. අන්තිම මොහොතේ හෝ දෙවියන් වහන්සේ කෙරේ පැහැදිලා මනස්ථාප වෙන ආත්මයකට සදාතනික ජීවිතේ ස්වර්ග රාජ්‍ය හිමි කර ගන්න පුළුවන්. එහෙමයි කියලා ජීවත් සිටින කාලය ඔක්කොම පව් කරලා මං අත් වෙන මැරෙනකොට මනස්ථාපිතලා ස්වර්ග රාජ්‍යයට නවයි කියලා කවදාකවත් අපිට හිතන්නට බෑ. මේ මාව රවටනවා වගේ වෙනත් ඔබේ අම්මා තාත්තා රවටනවා වගේ වෙනත් සහෝදර සතෙන් රවටනවා වගේ දෙවියන් වහන්සේව රවට්ටන්න බෑ. ඒ නිසා අපි ජීවත් වෙන සෑම මොහොතකම දෙවියන් වහන්සේට ප්‍රසන්නව ජීවත් වෙන්න හැම වෙලාවෙම උත්සාහ කරන්නට ඕන. අපේ සහෝදරයාට 70 වාර හත්වතාවක් ඉගෙනේ අවසානයක් නොමැතිව කියන්නේ මොකද කියන්නේ endlessly කියන්නේ ඉවරයක් නැති විදියට සමාව දෙන්න කියලා අපිට කියනවා. මේ කෙසරයක් දුන්නා, දෙසරයක් දුන්නා, තුසරයක් දුන්නා මේ ඒ අසවැස්සයි සහෝදරයා ඔබේ භාර්යාව වෙන්න පුළුවන්, ඔබේ පුරුෂයා වෙන්න පුළුවන්, ඔබේ දරුවා වෙන්න පුළුවන්, ඔබේ අසවැස්සියා වෙන්න පුළුවන්, ඔබේ මිතුරා මිතුරිය වෙන්න පුළුවන්. ඒ නිසා අපි දිගින් දිගටම සමාව දාණය කරන්න ඕන. අපි වෛරයේ හිතේ තියාගත්තොත් අපිට කවදාකවත් සදාතනික ජීවිතේ උරුම කරගන්න බැහැ. සුළු හෝ වරද පාපයක් තියෙනවා නම් අපිට දෙවියන් වහන්සේව දකින්න බැරි බව මතක් කරලා දෙනවා. නිසා ජීවත් සිටින කාලයේදී අපි හැම වෙලාවෙම යහපත් දේ කරන්න මතක තියාගන්න වෙනවා. ඊළඟ කාරණාව දැන් අපි මේ ලෝකේ හැමදාම ජීවත් වෙන්නේ මැරෙන්නේ නැති මිනිස්සු වාගේ. ඉතුරු ගමක් මැරිලා යනවා. ඔක මත ඔක සිහිපත් කරගන්න කොහොමදවත් අපි කවුරක්වත් කැමති නැහැ. මොකද කවුද කෙනෙක් ඉන්නේ හැම වෙලාවෙම කොයි වෙලාවෙම මම මැරෙයි දැන්ද කියලා හැමදේම සූදානමින් තියාගත්තා. එහෙම ඉන්නවද? මෙතන ඉන්න අය කවුරක්වත් එහෙම හිතනවද? අද දවසේ උදේ නැගිටී හිතනවද? මම මැරෙයි දැන්න ඒ නිසා මම මේ දේවල් පිළිවෙල තියන්න ඕන. යමගේ හිත පිරිසිදුව තියෙන්න ඕන. ගනුදෙනු හරියට තියෙන්න ඕන. ළමයින්ට දේපර ටික ලියලා තියෙන්න ඕන. සල්ලි ටික හරියට පොතපතක ලියලා තියෙන්න ඕන. ණයකාරව ලියලා තියෙන්න ඕන. ණය දෙන්න තියලා ලියන්න ඕන. එමෙ කියලා කවුද හිතන්නේ? නෑ. ওই මොහොතේ මේ ජීවිතේ දාලා යන්න වේලෙක යන්න බෑ. ඒකෙත් තමයි අනිත් පැත්තේ. මේ උදාහරණය ජීවිතයේ කූඩාරමකට සමානයි. කූඩාරමක් කියන්නේ හැමදාම ඉන්න අටව ගන්න එකද? නෑනේ. මොකද ඒක බය වෙලා ජීවිතය කියන්නේ කුඩාරමක් වගේ. බොහොම අපි කෙටායක වැඩ තලවිල ගියාම මඩපල්ලි ගියාම පුංචි කුඩාරමක් කහ ගන්නවා. එමෙ නැත්තම් ස්වභාවික විවිධ විපත් වලට පත් වෙච්චාම මිනිස්සු කුඩාරම් වල ජීවත් වෙනවා නේද? ඒතර ඒවයි අපි හැමදාම ජීවත් වෙනවා නේද? අපි ඒක අතහැරලා මේවා අපි සීල වාසභාවනයක් තනා ගන්නවා. හැබැයි කිතුනන් වෙන අපිට සීල වාසභාවනයක් වෙල තියෙන්නේ නේ? ඉලපගෙදරද සදාතනික අපගේ දෙවි පියාණන් වහන්සේ තුලයි. එතකොට මේ අපි ඔය ගහ ගන්න අටව ගන්න කුඩාරම ඕන වෙලා ගලවගෙන යන්න ලෑස්ති. එහෙම නේද? එහෙම නේද?
ඒ වගේම මේ අපි මෙහෙම කඩලින් මේ විශ්වෙන්දී බලාවෙන් බැනගත්තා මේ සියල්ල දාලා සදාතනික වාසනාවෙන් අපි යන්න වෙලා තිබුණා වයසක් නැහැ මම දරුණයි මම මැරිවියේ මට තාම 50යි කියලා ඉන්න හම්බෙන්නේ නැහැ ඒ නිසා අපි සෑම මොහොතකම මරණය වෙනුවෙන් සූදානම් එහෙම ජීවත් වෙනවනම් මරණයට හිතලා කලකිරෙන්නේ නැණ එපා ඒකත් මම කියන්නම් මරණය ගැන හිතලා කලකිරෙන්න ඕනේ නැහැ අපි සතුට වෙන්න ඕන ඒ නිසා මරණය ගැන හිතලා අපි හැම වෙලාවෙම සූදානම් වෙන්න ඕන ගස්කාර මිනිස්සු මොකද වෙන්නේ ඊළඟ කාලා මරණය ගැන හිතපු ගමන් කලකිරෙනවා අයියෝ මම මැරිලා යනවා මම හොයාගත්ත ධනය මම රැස් කරගත්ත දැනුම මම අරගත්ත සාරි ටික මම ගත්ත මලවල ටික ඒ වැදගත් පැහැදිලි ගන්න කවුද මේවා මම දාලා ගියොත් මගේ ලේලියාදී එහෙම නැත්නම් අරයාදී මෙයාදී ළමයි නාස්ති කරයි ඒ වගේ කියලා ඉස්සෙල්ලින් තියාගෙන නිසා අපි ඉස්සත් කිසි දෙයක් මෙහි ස්ථිර නැහැ අපි ඔක්කොම දාලා යන්න කල කිරෙන්න උවමන නැහැ ඒක මොකද ඔයාලා අපේ මිනිපිටිනේට ගිහිල්ලා හොඳට බැලුවා නම් එක පැත්තකින් තවුතාලු ජේසුස් වහන්සේගේ ප්‍රතිමාව අනිත් පැත්තෙන් දුනා ස්වර්ග රෝපණය වෙන දේවතා වාසයේ ප්‍රතිමාව මේක තමයි තියෙන ලොකුම උදාහරණය වෙන නම් උදාහරණ මම මේ ලෝකේ දන්නේ නැහැ සමහර සමහර මෙන්න මෙන්න උදාහරණ කියන ඔය උදාහරණ දෙක විතරමයි තියෙන්නේ අපිට ජේසුස් පාපේ මරණය පරාජය කරලා උදාණීම කරගත්ත දේමාදා වහන්සේ ආත්ම ශරීර බෙදි ස්වර්ගයට ගියා. එහෙමනම් ඔවුන්ගේ ශ්‍රාවකයන් වෙන ගෝලයන් වෙන අපිට ඒ සදාතනික ජීවිතයේ ස්වර්ග රාජ්‍යෙම අත්දෙන බව විශ්වාස කරලා සන්තෝෂ වෙන්නට ඕන. මේ ලෝකේ ජීවිතේ ලේසිද? තමයි නම් දියතර ගාලන්නේ අපිට නම් තේරෙනවානේ. අපිට ලේසි නෑ මේ ලෝකේ ජීවිත. හැබැයි ඉපදෙන හැම කෙනෙකුටම වගකීමක් දීලා තියෙනවා. ඒක ඉස්ති කරන්න ඕන අන්තිම මොහොතේ තලෙන්තු ගැන දැන් මම ඔය කියපු පව් පව් ඒවා මේ ඔක්කොමත් එක තලෙන්තු පාවිච්චි කරලා නැත්තම් ඒකත් බරපතල පාපයක් අහනවා මිනිස්සෙයිදී මම ගායන හැකියාවද නැම මම ගායනය කෙරුවද මම ප්‍රශංසා කෙරුවද මම නැත්තම් ගායනා කරන්න දුන්න හැකියාවෙන් මම අනිත් අයව විනාශ කෙරුවද මිනිස්සුන්ව පාපේ නැතර දැම්මද මොකද මම මේසන් බාස් කෙනෙක් වාගේ වැඩ කරන්න ශක්තිය දුන්න දැනුම දුන්නා ඔබ ගෙවල් ගොඩ නැගුවා. එහෙම නැත්නම් ගෙවල් කඩා දැම්මද? මිනිස්සුත් කඩා දැම්මද? මිනිස්සු අපි මේ ගැන බලපතලව හිතන්නට ඕන. කවදාකවත් බය වෙන්න ඕන නැහැ. මේ උදාහරණ දෙක තියෙනවා. දේවදා වහන්සේ ආත්ම ශරීර පිටින් ස්වර්ගයට යනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ විසින් කැඳවා ගන්න ලැබෙනවා. උන්වහන්සේගේ බලයෙන් පාපේ මරණය පරාජය කරලා සදාතනික ජීවිතය උරුම කර ගන්නවා. ඒ නිසා කවදාකවත් අපි මරණයට බය වෙන්න ඕනේ නැහැ. මොකද අපි ස්ථීර සතුට සැපත තියෙන්නේ මේ ලෝකේ නෙමෙයි. භාර්යාව දාලා යන්න බෑ කියලා දුක් වෙන්න එපා. පුරුෂයා දාලා යන්න බෑ කියලා දුක් වෙන්න එපා. වෙලාව ආවොත් සතුටින් යන්න හිත හදාගෙන තියෙන්න ඕන. අද විශේෂ අදට නියමිත විශේෂයේ කිවර ඒකත් කෙලිම තියෙනවා. මට වැඩිය තාත්තට ආදරේ කරන, අම්මට ආදරේ කරන, පුරුෂයාට ආදරේ කරන, භාර්යාවට ආදරේ කරන, ආදරය තමාට ආදරේ කරන කෙනාට ස්වර්ග රාජ්‍යය අත්පත් කර ගන්නට බැහැ කියලා. අපි පළමුවෙන්ම අපේ ආදරයේ තබා ගත යුත්තේ දෙවියන් වහන්සේ අනිත් හැම දෙයක්ම දෙවෙනුව තියාගත යුතු බව මතක් කරනවා. මම හිතන්නේ මොන දේශනා අමතක කළා මේක මතක තියාගෙන හැමදාම ජීවත් වුණොත් හොඳයි. එතකොට අපි කවදාකවත් රණ්ඩු කරන්නේ නැහැ. අනිත් අයට හිංසා පීඩා කරන්නේ නැහැ. අනිත් අයගේ දේවල් අපි විවේචනය කරන්නේ නැහැ. අනිත් අයගේට අපි වෛර කරන්නේ, ක්‍රෝධ කරන්නේ අපි හැම වෙලාවෙම සූදානමින් ඉන්න උත්සාහ කරන්න ඕන. මොකද මම මේ ඉන්නේ ඩිංගෙත්තේ ඒ වගේ දේවල් කරන්නේ. මිනිසුන්ගේ සිත් පහරන්නේ, අනිත් අය හොරකම් කරන්නේ, අනිත් අය විචරණය කරන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ, වෛර කරන්නේ. එහෙම කාට කිසිම බණාවක් නෑ. එහෙම කෙරුවොත් මගේ ආත්මයේ වෙන දෙයක් කියන එක ඔබ දන්නවා. මේ ශරීරේ අතහරින්නට වෙනවා. ඉගෙනත් මම කියලා තියෙන දේ ඉගෙන කතා කරන්න යන්නේ මනුස්ස ශරීරය ගැන. ඒ නිසා අපි උත්සාහ කරමු අපේ ජීවිතයේ දෙවියන් වහන්සේ ප්‍රසන්නයි ගත කරන්න. අපි මිය යන සෑම මොහොතකම දෙවියන් වහන්සේව වතනවත දැක ගන්න මම මගේ ඉලක්කය ඒකයි කියන එක තියෙන්න ඕන හැම මොහොතකම. පාපයට අපි වෙ ඇදගෙන යන්න යනකොට අපි හිතන්නේ නෑ මේකට ගියොත් මට දෙවියන්ව වතනවත දකින්න ලැබෙන්නේ නෑ. සදැරට පාපේ අපි ඇලිගලි ජීවත් වෙනවා නම් සැබෑ මනස්ථාපනයකින් පාපචාරණය සිදු කරලා දෙවියන් වහන්සේට ආපසු හැදීෙන්නට අපිට ආරාධනා කරනවා. ආදර දෙවියන්නි,
වර්තමානයේ සුද්ධෝ සබාව මුල පාති විද්‍යාභයෝගයන් හමුවේ සුද්ධෝත්න පියාතුමානු ඇතුළු ගිහි පැවදි සැමහට සුද්ධෝ සභාවේ ධර්ම දූත කටයුතු වඩාත් සාර්ථක කර ගැනීමට ආසි වරම් ලබා දෙන පිණිස විශ්වාස කරන අවිදහස ප්‍රකාශ කරමු Yeah.
යාඥා කරන්න. දෙවිස්වාමිනේ සීගේ වහන්සේගේ දසන සියලන උදේසාපස් වහන්සේගේ උදානේ සීකරමින් සිදුකද මේ දිවා බෙදාසයන් භාවේ හේතු කඩගෙන වහන්සේගේ ආලෝකින් හා ස්වාමීන් පිළිගේ වාස භවනේද ඕහු සියලු සබත් පිට්වාය වහන්සේගේ අවනිතවාය ලෙසදීමු මේ කීරිය අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා අවසර දෙන ආශිර්වාද ආරක්ෂා කර රැක බලා ගන්න සේක්වා යන්න සාමීනා ප්‍රේමේ ජීවත් වන්න